हाय भवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सियत मध्याहन प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथम नवदान्य सिरस्थल वेत अभाव प्राप्त पिलिप कुमरुट लोवराज्य नायकीन शोके पलकराई गम समग पिलिसंदर इलक्क सपुरा गेनीमट जनाधिपति कार्य साधक बलकाया अलुत अवुरुद्द वेनुवेन अडु आदायम लाभी सह समृद्धि लाभी पौल वलट रुपयाल 5000ක දීමනාවක් රාජ්‍ය ඇමති ශෙහාන් කියයි රට වෙනුවෙන් එකම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න වත්මන් ආණ්ඩුව අපොහසත් මංගල කියයි අදි වේගය ගිනි ගනි ප්‍රථමයෙන් දේශීය පුවත් අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සියතාපකල විමසීමකදී මේ බව ප්‍රකාශ කළා. අධිකාරු ජනාධිපතිතුමාගේ ගරු අගමැතිතුමාගේ උපදේශ පරිදි ආණ්ඩුව පක්ෂය විසින් ලබා දීපු අදහස අනුව අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් समृद्धि लाभीन साधुआदम लाभीन मेनुन रुपया पंदाक धीमनावक रजे लादेन कथित करण ये मेहिम कथित पिताम कठिन मी जनतावट लभेन्न जनता अवश्यता कार्यक्षम सह पशु පසුවිපරම් පිනිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කර තිබෙනවා. ගම සමග පිලිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය ලෙස එය නම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිවේදනය කළේ. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාර්යසාධක බලකායට රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලංසා, දිලුම් අමුණුගම, කංජන විජේසේකර, සීතා අරඹේපොළ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කපිල අතුකෝරළ, සංජීව එදිරිමාන්න, නිපුන රණවක චාමර සම්පත් දසනායක ටිරාන අලස්, ගෙවිඳු කුමාරතුංග, සිවනේස තුරේ චන්ද්‍රකාන්තන්, චින්තක අමල් මායා දුන්නේ සහ ජයන්ත වීරසිංහ යන මහත්ම මහත්මීන් සෙසු සමාජිකයින් වනවා. ජනාධිපති අධිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවිය ගම සමග පිලිසඳර ග්‍රාමීය සංවර්ධන කාර්යයන් හා සම්බන්ධිත අවශ්‍ය සියලු තොරතුරු සම්පාදනය හා සම්බන්ධීකරණය භාරව සිටිනවා. ගම සමග පිලිසඳර වැඩසටහනේදී ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න හා ගැටළු විසඳීම සඳහා ජනාධිපතිවරයා දෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ වෙනත් සියලුම ආයතන ප්‍රධානීන්ද ඇතුළු ප්‍රාදේශීය මට්ටමේ සියලු නිලධාරීන් සේවා අවශ්‍යතාවය මත මෙහෙවීම කාර්යසාධක බලකායේ මූලික වගකීමක් වනවා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමගි වනිතා බලවේගයේ විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහනින් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. ආර්ථික දරිද්‍රතාවය ජන සමාජයේ සාකච්ඡාවට භාජනය නොවුණු මාතෘකාවක්. බොහෝ දිනක් මේ මාතෘකාව ගැන කතා කරන්නට යම් බියක් ඇති කරගත්තා. තවත් කොට්ටාසයක් මේ මාතෘකාව සම්පූර්ණයෙන්ම බැහැර කරා, ඉවත් කරා. නුසුදුසු නොවැදගත් කාරණාවක් හැටියට මෙවන් තත්වයක් තුල අපි විශ්වාස කරා නෑ මේ මාතෘකාව ගැන කතා කරන්නට ඕන. මේ සනීප ආරක්ෂක කට්ටල අපේ රටේ පාසල් දුරියන්ට ඒ වගේම මේ රටේ කාන්තා පරපුරට ක්‍රමක්‍රමයෙන් හැකි ආකාරයට ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරලා මෑත කාලයේ ප්‍රථම වතාවට මේ වැඩසටහන ජාතික වැඩසටහනක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය විභාර ගන්නවායි. මේ ආර්ථික දරිද්‍රතාවය වැළැක්වීම සඳහා කාරණාවක් විදිහට අපේ නායකතුමා ජනාධිපති වර්ණයේදී සනීපාරක්ෂකතුමා නොමිලේ ලබා දිය යුතුයි කියන යෝජනාව ගෙනාවා. ඒ කාලෙදී ඒ පිළිබඳ ඒ මාතෘකාව පිළිබඳව දේශපාලන වේදිකාවල ප්‍රතිබිහාර එල්ල වෙමින් සාකච්ඡා වුණත් අවසානයේ වර්තමාන ආණ්ඩුව පවා මෙය කෙරිය යුතු කාර්යයක් විදිහට හඳුනාගෙන සනීපාරක්ෂකතුමා පාසල් දැරිවියන්ට නොමිලේ ලබා දෙන යෝජනාවක් ගෙනාවා.
අවුරුදු සමයේදී වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීම් සිදු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හැම හංගන අවුරුද්දක් වෙනකොටම සමහර ව්‍යාපාරවල බඩු මිල වැඩි කරනවා. සමහර භාණ්ඩවල එළවලු පළතුරු වගේ වේ විශාල ලෙස මිල අඩුවෙන් සිද්ධ වෙනවා. අයිතා වෙනදාම අසාධාරණ ලෙස කරන ඒවා වැටලින් අඛණ්ඩව රට පුරාම සිද්ධ වෙනවා. අද පාලන මිලත් උදාහරණයක් මේ කුකුල් මස් සහ පොල්තෙල් වල මිල ඉහළ කියලා කියනවා. නෑ කුකුල් මස් වල කිසිම මිල ඉහළ යෑමක් වෙලා නෑ. මොකද ඕනෙම සතුස වෙලන්සලක රුපියල් 430යි. උපරිම මිල දාලා තියෙන රුපියල් 400 බැගින් අලෙවි කරනවා. किसी बल पे मन लोग अभी इकटनी इकटीन पक्ष विविध कर्म पिलीबंद इकनिकट विना विविध मत तीय यह मत पिलीबंद एक पार्श्व अन्न वस्ते सुध साकत्या पवत्तन फलात्न फलासभा छंद पिलीबंद फनाकट पता नियमित ඒ පනත් කැටුම් පත්තේ ඇතිවිය යුතු ආකාරය පිළිබඳ පක්ෂ සංවිධාන අතර මේ දිනවල සංවාදයක් පැවතුණා. මෙරට සෑම ශ්‍රේෂ්ත්‍රයක්ම දේශපාලනීකරණය වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ රජයේ ඇතමුන් ජනාධිපතිවරයා වුණාවෙම්ම හැල්ුවට ලක් කරනවාද කියලත් සැකයක් ඇති වෙනවා. හැමදාම වම් අත දන්නේ නැහැ දකුණු අත මොනවද කරන්න කියලා. හැම අංශයක්ම දේශපාලනීකරණය වෙලා ඉවරයි. නිදහසක් ඇතුව Tamanට උම දේ කරනවා මිසක් පොදුවේ එක ප්‍රතිපත්තියක් රට වෙනුවෙන් ක්‍රියාත්මක නොකිරීමයි මේ කනගාටු දායක තත්වයේ සුළමුළු කියලා මම හිතනවා. 2015 වෙනකොටත් අපිට උරුම වුණේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හුස්මා දින ආර්ථිකයක් තියෙන රටක්. නමුත් අපි හදිසි ඒකකයේ හිටපු ලෙඩා ක්‍රමානුකූලව හොඳ කරගෙන අවසාන කාලයේ වෙනකොට සාමාන්‍ය වාට්ටුවකට දාන්න පුළුවන් තත්වයකට ගෙනාවා. 2019 අර බෝම්බ ඒ වගේම බලහත්කාරයෙන් අගමැතිවරු පුටුවේ වාඩි වීම වැනි මහා කුමන්ත්‍රණ නොතිබනම් මේ වෙනකොට වාට්ටියනුත් එළියට ඇවිල්ලා ෆිසියෝതെරපිත් කරලා පොඩ පොඩ ඇවිදින්න පටන් ගන්න කාලේ නමුත් රටේ ආවාසනාවකට වගේ මේ තත්ත්වය වෙනස් වුණා. පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ඔය තෙල් කවලම් කරලා එන එක ඒ කාලේ ඇත්තරම ප්‍රතිපති ආයතනෙන් මම චෙක් කළා හරියට බැලුවේ නැහැ. ඒ කාලේ වෙළඳ දුන්න ඕනහාකාරයට කිසිම විනයක් පාලනයක් නැතුව තමයි කටයුතු කරේ. අපි මේක හොයලා මේක වළක්වන්න කටයුතු කරමු. අපිට දොස් කියනවා. ගේන්න කටයුතු කරපු අය තමයි අද නිදොස්කාරය වෙලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි මේක කියන්නේ. ඒකයි තියෙන කලගාටුව. මේ ආණ්ඩු වගකීම ගන්න ඕන පැහැදිලිව. ආණ්ඩුද බෑ ලිස්සල යන්න. ප්‍රමිති ආයතනේ මේ රටේ පරිභෝජනයේ සුදුසු නුදුසු ආහාර පිළිබඳ සම්පූර්ණ වගකීම ප්‍රමිති ආයතනේ ගන්න ඕනේ. ඒ පිරිපහදු තත්ත්වයන් තීද්දි කොහොමද මේ වෙළඳ පොළට මේ වගියේ? වෙළඳ ඇමතිවරයා සම්පූර්ණ වගකීම ගන්න ඕන මේ කාරණාවදී පැනලා යන්න පුළුවන් කමක් නැහැ. මෙතෙක් කල් මේ ඔක්කොම හොරට ආවේ. පළවෙනි වතාවට මේක අල්ලලා ආණ්ඩුව. ඒක පිළි ඒකේ වටිනාකම ගැන කතා කරන්න. දැන් මේවා පරීක්ෂා කරනවා මේවා අල්ලනවා. ඒ පිළිබඳ ආණ්ඩුවට ස්තුති කරන්න. මෙතෙක් කල් මේ රටේ මේ පොල් තෙල් ආව හොරට ගියා. ඒ නිසා දැන් ආණ්ඩුව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. පැහැදිලිව උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒවා ප්‍රතිආනයනය කළා තියෙනවා. සියලු කටයුතු කළා තියෙනවා. අපේ රටේ නීතිය ගත්තට පස්සේ මේක මකුළු දෙලක්. පොඩි සත්තු අහු වෙනවා ලොකු සත්තු මේක බිඳගෙන යනවා. අද අපේ රටේ මෙච්ච දැවැන්තම වංචාවක් තමයි සීනි සහ පොල් තෙල් වංචාව. මහා විශාල සාකච්ඡාවකට බඳුන් වුණත් මේ දක්වා අසමත් වෙලා තියෙනවා කිසිදු පුද්ගලෙ අත්අඩංගුවට ගන්න. ඒ වගේම පොල් තෙල් වංචාවට අදාළවත් එහෙමයි. ඒක නිසා අපිට කිව්වට එක රටක එක නීතියක් කියලා ඔවුන්ට එක නීතියක් අපිට එක නීතියක්. එකක් ප්‍රමිති ආයතනයේ තියෙනවා අනිත් එක පාරිභෝගික අධිකාරිය තියෙනවා මේ ආයතන වලට නීතියෙන්ම ලැබී තිබෙන අරමුණු හා පරමාර්ථ නිසි පරිදි වුන් ඉටු කරනවා නම් මේ විදිහේ ප්‍රශ්න මතුවේ නෑ ඇත්තටම මේ පිළිකාකාරක තියෙන පොල් තෙල් කියන එක අපේ සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ තිබිච්ච දෙයක් හොයාගත්තු ආණ්ඩුවට දොස් පටවන එක නෙවෙයි කරන්න ඕනේ මේවා හොයන්නේ බලන්නේ නැතුව මේ ආයතන පහුගිය කාලේ මොකද්ද කරේ කියන ප්‍රශ්නටයි උත්තර හොයන්නේ එළමෙන අලුත් අවුරුදු සමයේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන්නේ නම් අලුත් අවුරුද්දෙන් පසු කොවිඩ් අවදානම වැඩි විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමුවේ එළමෙන අලුත් අවුරුදු සමය වගකීමෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශය නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නිරෝධායන නීති රීතීන්ට අනුගතව කටයුතු නොකරන්නේ නම් අවුරුදු සමෙන් පසු COVID වෛරසයේ අවදානම් තත්ත්වයක් ඇතිවී හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවධාරණය කර සිටින්නේ. ජනගහනය වැඩි ජනගහනත්වය වැඩි ප්‍රදේශවල විශේෂයෙන්ම ඇඟලුම් මිලදී ගැනීම සහ ඒ වගේම අනෙකුත් භාණ්ඩ හා සේවා विशाल वशन महाजनता කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 595ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 228 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 45 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉදිරි ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 58ක්. යාපනේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 56ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 27ක් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඉදිරි ආසාදිතින් 42 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම පිවිසුම් දොරටු අසලදී ඉන්ධන බවුසරයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. කොළඹ සිට මාතර දෙසට ඉන්ධන රැගෙන ගමන් කරමින් තිබූ බවුසරයක් අද අලුයම එකට පමණ අනතුරට ලක්ව පෙරළී ගොස් ගිනිගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනි නිවන රථපගින් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගින්න හේතුවෙන් බවුසරේට දැඩි හානි සිදු වෙනවා. අදාළ බවුසරයේ ගමන්ගත් රියදුරු හා රිය සහායකවරයා තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි ඇල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුදුගහ ප්‍රවේශ මාර්ග අතර 61 වන කිලෝමීටර කණුව ආසන්නයේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් ඊයේ පස්වරුවේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මෙරට අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු වත්මන් රජ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බව ලංකා ගුරු සංගමේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා පවසනවා. මේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී 2020 මාර්තු මාසේ 12 වෙනිදා කොරෝනා වලට නිවාඩු දුන්නාට පස්සේ ගිය අවුරුද්දේ පාසල් පැවතුනේ දින 183ක් පැවතියදු පාසල් පැවතුන දින 71යි. 21 අවුරුද්දෙත් දින 183ක් පැවතුනනේ පාසල්. නමුත් ළමයින්ට දින 142යි. ඒ වගේම බස්නාහිර පළාතට ගත්තොත් ළමයි කාණ්ඩ කරලා ගේන්නේ, ළමයි පාලව බෑගින් ගේන්නේ. ඒ ළමයි කොටස් දෙකකට ගෙනාවොත් දින 42යි තියෙන්නේ. දින ගාන අඩු කාලය තුල කොහොමද ළමයාට විශ්වවිද්‍යාලව උගන්වන්නේ? ඒව ගැන සැලැස්මක් නැහැ. ඒ වගේම කොරෝනා වසංගත තත්ත්වය තුල ළමයින්ට අඩු ගන්න මුඛාවරණයක් ලබා දීලා සමාජ දුරස්ථභාවයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පාසුකම් ලබා දීම ඒකට වැඩපිළිවෙලක් නැහැ. ගුරුවරුන් සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ වැටුප් විෂමතා අතුරු සියලු ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න ඒකට වැඩපිළිවෙලක් නැහැ. ළමයින්ගේ නිලඳුන් ටික ලබා දෙන්න ඒකට වැඩපිළිවෙලක් නැහැ. පොලිටික සම්පූර්ණයෙන් ලබා දීම ඒකට වැඩපිළිවෙලක් නැහැ. හැබැයි එකම එකයි තියෙන්නේ මොකද්ද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරනවා. ඒක ලොකු ප්‍රචාරක ව්‍යාපෘතියක් නම් ගෙනියනවා. තවම විද්‍යාපීඨ හැරලා නැහැ. අධ්‍යාපන අමාත්‍යවරයාම තමයි උසස් අධ්‍යාපන අමාත්‍ය. ඔහු යට තමයි විශ්වවිද්‍යාල තියෙන්නේ. තවම විශ්වවිද්‍යාල පටන් අරගෙනත් නැහැ. අධ්‍යාපන අමාත්‍යවරයා මොකක්ද කරලා තියෙන්නේ? සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු සවස 6ට. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.